මැකෝ යලි කරලියට. මැකෝ දැන් නැහනේ. දැන් ඉන්නේ මැකෝ සර් මැතිවරණ කොමිසමේ සභාපති. කොහොමාරි සභාපතිතුමනි, දැන් ආපෞසරයක් මැතිවරණ ගැන කතා කරන්න. මේ පළාත් සභා මැතිවරණයක් ගැන. මොකද වෙන්නේ? පළාත් සභා ඡන්දවීසියට අපි ලෑස්ති වෙලා ඉන්නේ. පහසු ඒ අලුත් ක්‍රමයට යන එකද දැන් නැත්නම් පරණ ක්‍රමයටම යන එකද පහසු? අපිට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ මැතිවරණ කොමිසමට. කොමිසමට පාර්ලිමේන්තුව හැදුවොත් ඉතාම ලේසි. නමුත් රටේ මතයක් තියෙනවනේ මනාප ක්‍රමය එපැයි කියලා. හැබැයි ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වෙන පරණ ක්‍රමයට තමයි අපි පළාත් සභා ටික පවත්වන්න යන්නේ කියලා. ආණ්ඩුව කියන එකෙන් ඒ වුණත් ඒක ආණ්ඩුවෙත් කොටස් දෙකක් ඉන්නෝනේ. ඒ පක්ෂ හැටියට පාර්ලිමේන්තුවේ විවාද බැලුවම අපට පේනවා ආණ්ඩුවේම එක කණ්ඩායමකට කැමති පරණ ක්‍රමයට යන්න, තව කණ්ඩායමක් කැමති මනාපේ පාම කියන්න. හැබැයි මේ දේ කරන්නටම ඕනේ පාර්ලිමේන්තුවේ. දැන් පරණ ක්‍රමයටම යනවා නම් පාර්ලිමේන්තුවේ අපව ඡන්ද විමසීමකට ගිහිල්ලා ඒ පනත වෙනස් කරන්න ඕනේ. ඔව් පුළුවන්. ඒක මතික වුණත් වෙනස් කරන්න පුළුවන්. කැමති නම් නැත්තම් ඡන්දයෙන් වෙනස් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ. මේ ජූලි මාසේ ඇතුළත ඒක කරගත්තොත් අගෝස්තු සැප්තැම්බර් වල මේක ඉවර කරමු. ඔක්තෝබර් මුල් සතිය වෙනකොට පනත් වල වැඩ ඉවර කරමු. අපට මේ සභා හයම එකපාරට තියනවා නම් ලබන අවුරුද්දේ ජනවාරි මාසේ 1 වෙනිදා තමයි තියන්න පුළුවන් බව. හයම එකපාරට දෙසැම්බර් මාසේ තියන්න බෑ. මොකද උතුරු පළාතේ පළාත් සභාව විසිර වෙලා තියෙන්නේ ඔක්තෝබර් 25. කොටින්ම කියනවා නම් මේ බෝලේ තියෙන්නේ පාර්ලිමේන්තුව. අවසාන වශයෙන් කියන්නේ මොකද්ද කරන්න ඕන ජනතාව? මේ තරම් ඡන්දය පරක්කු වෙනවා නම් දිනෙන් දින මොකක්ද? මමගේ අදහස දැනට පරක්කුලා වැඩි. අපි බලන් ඉන්නවා හරියට කොයි වගේද දන්නවද? වැස්ස ඉල්ලලා යාඥා කරන්න යනවා නම්, වෙහි පිරි දහන්න යනවා නම් කුඩේ අරන් යනවා වගේ.